ಓಲು ಟೆಲಿನಾಟಿಯನ್ ಪುಂಚಿತಿರೆ ಜಯಗತ್ ಓಲು ಹೆವತ್ ಮಂಜುಳಾ ಕುಮಾರಿಗೆ ಸಹ ಎಗೆ ಸೆಮಿಯಾಗೆ ಪುಜ್ಜಲಿಕ ವ್ಯಾಪಾರಿಕ ಗೆಟ್ಟುವಕ್ ಸಂಬಂಧವ ಪುವತಕ್ ಅಪಿ ಪಸುಗೆದಾ ಒಬ್ಬವಿತ ಗಿನಾವ ಏ ಓಂಗೆ ಪತಲ್ ಕರ್ಮಾಂತ್ಯರ ಸಂಬಂಧವ ಸೇವೆ ಕಲ ಪುಜ್ಜಲೇ ಕುಕಲ ವಂಚಾವಕ್ ಸಂಬಂಧವ ಓಹು ಆರ್ಯಪೊಳ ಮಿನಿವನ್ ಗೆಟೆ ಪದಿಂಚಿ ಗುಣರತ್ನ ಭಂಡಾರ ಮಂಜುಳಾ ಕುಮಾರಿಗೆ ಸ್ವಾಮಿ ಪುರುಷ ದನ ಹಂದುರಗಾನೆ ದಂಟ ವಸರ ದಹಾಯಕಟ ಪಮನ ಇಹತದಿ ඒ දැන හැඳන ගැනීමේ කාලයක් යද්දී මිතුරුකමක් බවට පත්වෙනවා. ගුණරත්න උන්ට පවසලා තියෙන්නේ තමා උසස් පොලිස් නිලධාරියෙකු බවත් දැනට වැඩ තහනමකට ලක්ව ඇති බවත් ඔවුන් ඒ විශ්වාස කළා. ගුණරත්න යනු පොලිස් නිලධාරියෙකු නොව ඉතා සටකපට පුජ්‍යලේ. එමෙන්ම ඔහු දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක්. කලක් තරුණ සේවා සභාවේ වොලිබෝල් කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙක් ලෙසද ඔහු කටයුතු කරලා තියෙනවා. එම කාලය තුල පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීමේ ආශාවක්ද ඔහු සිත් තුළ තිබිලා තියෙනවා. පසුව ඔහු විදේශගත වෙලා යලි මෙරටට පැමිණි ඔහුට රංගපෑමේ අවස්ථාවක් උදා වුණේ පොලිස් නිලධාරියෙකු ලෙස. ඔහුට පොලිස් උණක් වැළඳී තිබුණා. එම නිසා ඔහු කිසිදු බියක් සැකක් නොමැතිව සමාජයේ ඉදිරියේ පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටියා. එලෙස පෙනී සිටමින් ලාභ ප්‍රයෝජන ගැනීමටද උත්සාහ කළා. මාස 3කට පමණ ඉහතදී මංජුලා කුමාරිකේ ස්වාමි පුරුෂයාට කතා කළ ඔහු තමාට තනතුරක් ලැබුණු බවත් වවුනියාව දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා තමා බවත් පැවසුවා. ලග්ගල දේවාදෙනිය ප්‍රදේශයේ ශාන්ති නැමැති කාන්තාවක් සමග මංජුලා කුමාරී පතල් කැණීම පිළිබඳව ගිවිසුමක් අත්සන් කරලා තිබුණා. වසර ගණනක සිට එම ශාස්ත්‍රයේ ඔවුන් නියලී තිබුණා. ලග්ගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පතල් කටයුතු සඳහා වැඩ පරීක්ෂකවරයෙකු අවශ්‍ය වුණා. ඒ බව මංජුලා කුමාරගේ ස්වාමි පුරුෂයා ගුණරත්නට පැවසුවා. එෙහිදී ගුණරත්න පැවසුවේ තමන් ඒ සඳහා කැමැති බව. ඒ අනුව එම පළාත්වල වැඩ කටයුතු බලා ගැනීම සඳහා ගුණරත්නව පත් කළා. වවුනියාව දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තමන් බව පවසමින් ගුණරත්න ලග්ගලට පැමිණියා. ඒ පතල් කැණීම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා කල්නොයත්ම පතල් සේවකයන් මෙන්ම ලග්ගල ප්‍රදේශයේ සමහර ජනතාවද ඔහුගේ පොලිස් නිලධාරී තනතුරට රැවටුණා. එපමණක් නෙවෙයි ලග්ගල නගරය තුළ රථවාහන රාජකාරීවල නියැලී සිටින සමහර පොලිස් නිලධාරීන්ටද මොහු පැවසුවේ තමන් වවුනියාව දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බව. එම නිසා එම නිලධාරීන් දුටුතැන මොහුට ආචාර කිරීමට පවා පුරුදු වුණා. කිසිදු බියක් සැකක් නොමැතිව ගුණරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ චරිතයට පණ පෙව්වා. ඒ අරහා ඔහු විශාල වශයෙන් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ කළා. රථවාහන වැරදි සිදු කළ තම මිතුරන් පවා පොලිස් නිලධාරීන්ට කතා කරලා තමා අහවල් නිලධාරියයි පවසා බේරගත්තා. වරක් පතලක සිදු වූ ආරවුලක් මත මෙම පුජ්‍යලයාව පොලිසියට කැඳවා තිබුණා. එහිදී ඔහු එම පොලිසිය ස්ථානාධිපතිවරයාටද තමා වවුනියාව දිසා බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා බව පවසමින් සිද්ධිය සමතේකට පත් කරගත්තා. මාස කීපයක් එලෙස ගත වෙද්දී ලග්ගල පොලිසිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේද බණ්ඩාර මහතාට මෙම පුජ්‍යලයා පිළිබඳව දැනගන්නට ලැබුණා. එම නිසා ඉතා සූක්ෂම ලෙස ඔහු ගැන සොයා බලන ලෙස තම බුද්ධි අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව මෙම පොලිස් නිලධාරීන් මෙම පුජ්‍යලයා කවුරුන්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කළා. කාලය ගෙවි යද්දී දිනක් පසුගිය 22 වෙනිදා එදින එම පතලේ කැණීම් කටයුතු වලදී මැණික්ගල් දෙකක් සොයා ගැනීමට හැකුණා. ඒ නිල් පාට සහ සුදු පාට මැණික්ගල් දෙකක්. ඒ අතරින් වැඩි වටිනාකමක් හිමුණේ නිල් පාට මැණික්ගලට. නිල් පාට මැණික දුටු ගුණරත්නට තමන් සතු කර ගැනීමේ ආශාවක් පහළ වුණා. ඒ අනුව හොර රහසෙම ඔහු එම මැණික්ගල් රැගෙන යාමට උත්සාහ කළා. පතලේ හවුල්කාරණියක් වූ ශාන්තිට මේ පිළිබඳව දැනගන්නට ලැබුණා. ඇය වහාම පතල් කැණීම සිදු කරන ස්ථානෙට පැමිණියා. ඒ ලෙස ඇය පැමිණෙන විට ගුණරත්න මේ ස්ථානින් පිටවී යෑමට සූදානම් වුණා. එෙහිදී ඇය නිල් පාට මැණික්ගල පිළිබඳව ඔහුගෙන් විමසුවා. ඔහු පැවසුවේ එය තමන් සන්තකයේ ඇති බවත් තමන්ය රැගෙන යන බවත්. ඇය ඊට විරුද්ධ වුණා. මැණික් පතල හිමිකරුවන් වන්නේ තමන් සහ මංජුලා කුමාර නිසා. එම මැණික්ගලේ අයිති ඇත්තේ තමන් දෙදෙනාට නිසා. වහාම මැණික්ගල තමන් වෙත ලබා දෙන ලෙස ඇයිල්ලුවා. එහෙත් ගුණරත්නයට අකමැති වුණා. ඔහුට වුවමනා වුණේ කෙලෙස හෝ මැණික්ගල රැගෙන එම ස්ථානයෙන් මාරු වෙන්න. එම නිසා එම කාන්තාවට තර්ජනය කර ඔහු පවසා සිටියා කිසිසේත් මැණික්ගල ලබා නොදෙන බවත් තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියෙකු බව අමතක නොකරන ලෙසත්. කාන්තාවින් සැලුනේ නැහැ. ඇය යලිත් කරුණු පහදා දෙමින් ඔහුගෙන් මැණික්ගල ඉල්ලා සිටියා. එහෙත් ගුණරත්න මැණික්ගල ලබා දීම ප්‍රතික්ෂේප කර තම වාහනයට නැග පලා යෑමට උත්සාහ කළා. ඒ සමගම කාන්තාව ගම්වාසීන්ගේ උදව් ඇතුව ඔහුට පලා යෑමට ඉඩ දුන්නේ නැහැ. ඒ සමගම ඇය ලග්ගල පොලිසියටද මේ පිළිබඳව දැනුම් දුන්නා. ඇගේ දැනුම් දීමට අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සැකකාර ගුණරත්නව මැණික්ගල සහ ඔහුගේ වටිනා මෝටර් රථයද පොලිස් භාරයට ගත්තා.
පස්සේ සිදු කළ පොලිස් ප්‍රශ්න කිරීම හමුවේදී ගුණරත්න තමන් ජේෂ්ඨ පොලිස් අධිකාරියෙක් නොවන බවත් එලෙස රඟපාමින් සිදු කළ සියලු කරුණු පිළිබඳව එම නිලධාරින් ඉදිරියේ අනාවරණය කළා. එෙහිදී අනාවරණය වුණේ ඔහු මීට පෙරද ව්‍යාජ පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටමින් විවිධ අපරාධවලට සම්බන්ධ වී ඇති බව. ඒ පිළිබඳව කුරුණෑගල සහ වාරියපොළ පොලිසියවල ඔහුට විරුද්ධව පැමිණිල්ල සහ අධිකරණවල නඩුද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අත්තඩංගුවට ගස් සැකකරු වාහනේ සහ නිල් මැණික්ගල ලග්ගල පොලිසිය මගින් නාවුල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස. ඒ සම්බන්ධයෙන් මංජුලා කුමාරිකින් විමසූ අවස්ථාවේදී ඇය පැවසුවේ මෙවැනි දෙයක්. ඇත්තටම මේ පුජ්‍යලයා මම අඳුරගත්තේ මගේ ස්වාමි පුරුෂයාගේ මාර්ගයෙන්. එහෙත් එයා අපේ ළඟ හිතවතෙක් නෙවෙයි. සේවකයෙක් විතරයි. එයා අපිට තමන් පොලිස් නිලධාරියෙකු බව පැවසුවා. ඇත්තටම අපි ඒක පිළිගත්තා. මොකද ඒකට හේතු වුණේ අපි දැකලා තියෙනවා සමහර අවස්ථාවලදී නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් පවා එයාට ආචාර්ය කරනවා. අපේ ව්‍යාපාරවල එක අංශයක් තමයි පතල් කැණීම. ලග්ගල ප්‍රදේශයේ තිබූ පතලක තමයි මෙයා සේවය කළේ. එහිදී තමයි මේ සිද්ධිය ඇති වෙලා තියෙන්නේ. එතකොටයි අපි දන්නේ මෙයා පොලිස් නිලධාරියෙක් විදිහට රඟපාලා කියලා. අපි ළඟ රැකියාව කළාට එයාගේ ඉතිහාසය හොයලා බලන්න අපි ගියේ නෑ. මේ සිද්ධියක සමහරු මඩ ගන්න උත්සාහ කරනවා. ඒත් මම ඒ වෙලින් සැලින්නේ නෑ. ඇත්තටම මෙතන අපේ වරදක් නෑ. ඒක ඕන කෙනෙකුට පේනවා. අනික මම කාටවත් කරදරයක් නැතුව ලස්සන ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ නිසා මගේ ස්වාමි පුරුෂයාට, ළමයින්ට, පවුලේ අයට, සමාජයට සහ මගේ ශේෂ්ත්‍රයට සහ ඒ සම්බන්ධයට අද වෙනතුරු කිසිම වරදක් මගෙන් සිදුවෙලා නෑ. ඒ මොකද මම ජීවත් වෙන්නේ කිසිම කෙනෙකුට මොනෑම් හේතුවක් මතවත් කරදරයක් නොවන විදිහට. ඒකට ප්‍රධානම හේතුව මම බෞද්ධ කාන්තාවක්. ඒ නිසා මම කටයුතු කරන්නේ ආගමට දහමට ලැබ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ කොට්ටාශි බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මගපෙන්වීම යටතේ ලග්ගල පොලිසිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේද බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි එම පොලිසියේ අපරාධාංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ප්‍රියංකර පොලිස් සැරෙන් කරුණාසේන යන නිලධාරී පරීක්ෂණ පවත්වනු ලබන ගයන් සමරසිංහගේ අන්තර්ජාල සටහනක් ඇසුරෙන් උපුටා ගැනීමක්. අමතක කරන්න එපා, subscribe කරන්න ස්ටුඩියෝ ජා.